මට හිතුණා උදේම පෑන්කේක් හදන්න ඕන කියලා. අපි බලමු මේ කඩෙන් ගන්න තියෙන පෑන්කේක් මික්ස් එක. අපි බලමු මම කොහොමද මේක හදාගන්නේ කියලා. මේ විදිහට තමයි මම මේ පෑන්කේක් මිශ්‍රණය උකුවට හදාගත්තේ. දැන් ඉතින් මේක චුට්ටක් වෙලා තියන්න ඕන එයා බබල්ස් එනකම්. මේ බලන්නකො මේ පෑන්කේක් එකේ එයා බබල්ස් ඇවිල්ලා තියෙන ලස්සන. ඉතින් මේක ඇත්තටම හරිම රහයි එයා බබල්ස් ආවහම. ඉස්සරම මම නම් කරන්නේ බටර් ටිකක් ගා ගන්න එක. මෙන්න මේ විදිහට බටර් ටිකක් ගා ගන්නවා. ඇත්තටම මේක ගොඩාක් හෙල්දි කෑමක් නෙවෙයි. මම මේ පෑන්කේක් හැම වෙලේම හදන්නේ නැහැ ගෙදර. මේකට ඊට පස්සේ මම බනානා එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කැමති නම් ඔයාලා ළඟ තියෙන මොනවා හරි පැණි වර්ගයක් මේකේ උඩින් වක් කරගත්තට කමක් නැහැ. ඊට පස්සේ ආපහු සැරයක් බටර් ටිකක් ගාලා ජෑම් ටිකකුත් ස්ට්‍රෝබෙරි ජෑම් ටිකකුත් මේකේ උඩින් ගා ගන්නවා. මෙහෙම තමයි ඉතින් මං උදේට කන්න පෑන්කේක් එක හදාගත්තේ. කොම්බිනේෂන් එක හරිම රහයි. හස්බන්ට් ගිහිල්ලා දෙමු. එයා ඉන්නේ යට වැඩ කරන ගමන්. බ්‍රෙක්ෆාස්ට් රෙඩි. මීටි ඊළඟට මම මේ හදන්නේ අපේ රටේ හදන පෑන්කේක් ටිකක් හදාගන්න. ඇත්තටම මේ ඇමරිකාවේ තියෙන පෑන්කේක් මිශ්‍රණයම පාවිච්චි කරලා අපේ රටේ පෑන්කේක් ටික හදනකොට මාරම රසයි. බලන්නකො මම ඒක කොහොමද හදාගන්නේ කියලා. මම මෙහෙම තමයි ඉතින් පොල් පැණි ටික හදාගත්තේ. දැන් ඊට පස්සේ පෑන්කේක් ටික හදාගමු.
මං ඉතින් මෙහෙම තමයි ඉක්මනට ඉක්මනට පෑන්කේක් ටික හදාගත්තේ. මං ඉතින් අද උදේ කෑමට ලංකාවේ පෑන්කේක් එකක් එක්ක හොඳ කිරි එකක් තමයි හදාගත්තේ. මේ දවල් එකට විතර අපේ වහලේ පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබුණ නිසා අලුතින් වහලේ හදන්න තමයි මේ හදන්නේ. ඉතින් යාලා දැන් ඇවිත් වැඩ පටන් ගන්න හදන්නේ. යාලා කිව්වා පැය 4ත් 5ත් අතර වගේ යයි කියලා. ඉතින් අපි බලමු මෙයාලා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. අද වහල ගහනවා. එයාලා මේව ටික වහලා තිනවා. යහනේ අතන ගලවව. මේ අපේ හස්බන්ඩ් වැඩි වැඩ කරනවා AC එක. මුදම්ම වහලේ කඩකඩ දාන ගලව ගලව. ආයිම තමයි වහලේ කෑරි ගලවල දාන. ඉතින් එයාලට ඒ වැඩේ කරන්න දීලා හස්බන්ඩ් මමයි පොඩ්ඩක් ඇවිදින්න ගියා. අද එළිය මාරම ලස්සනයි. අපේ ගස්වල පාට වෙනස් වෙලා හරිම ලස්සනයි. ඉතින් අපිට හිතුණා පොඩ්ඩක් පාක් එකට ගිහිල්ලා ඒ වෙද එක එන්ජොයි කරලා එන්න ඕනේ. ඒ බලන්න අපි ආව ස්ටෑන්ඩින් බෑලේට් එකට. හරිම ලස්සනයි. මේ ගස්වල පාට වෙනස් වෙලා ගොඩාක් ලස්සනයි. මම නම් ඇත්තටම හරිම ආසයි මෙතනට එන්න. ඉතින් ගොඩාක් වෙලාවට අපේ ගෙදර තියෙන ඉතින් හරිම නිෂ්කලංක පරිසරයක මම ඉතින් හරිම ආසයි මේ නේචර් එකට. මේ ස්ටෑන්ඩින් බයලේක් එක අපේ ගෙවල් කිට්ටුවමයි තියෙන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම එන තැනක් තමයි මෙතන. ෆ්‍රී වෙලාවක් ලැබුණ ගමන් මේ ලේක් එක වටේ ඇවිදින්න අපි හරිම ආසයි. මේ අවුරුද්දකට කලින් මම මෙතනම ගත්ත ඡායාරූපයක්. ඒ දවස්වල මෙතන හරිම ලස්සනයි. ගස් ගොඩාක් තිබුණා. ඒත් ඉතින් මේ බීව කියන සතා ගස් එකින් එක පෙරලන්න පටන් ගත්තා. මේ ඔයාලට පේන විශාල ගහත් මේ බීව කියන සතා කාලා තියෙන්නේ. තව ටික දවසකින් මේ ගහත්
බිමට වැටෙන්න ගොඩාක් ළඟයි. ඔන්න ඔය විදිහට තමයි මේ සතා මෙතන තියෙන ලොකු ගස් පොඩ පොඩ හපලා බිමට දැම්මේ. ඇත්තට මුලදී මමත් පුදුම වුණා මේ චූටි සතාට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම පුළුවන්. ඔයාලා බලන්නකො මේ සතාට කරන්න පුළුවන් දේවල්. අද හරිම ලස්සන දවසක්. ඇත්තටම අපි ඇමරිකාවේ මිඩ්වෙස්ට් වල තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපිට ඉක්මනට සීතල එනවා. හැබැයි මේ අවුරුද්දේ ටිකක් පරක්කුයි. ඒ නිසා ගස්වල කොළත් අර අවුවත් එක්ක හිමින් හිමින් තමයි පාට වෙනස් වුනේ. ඉතින් ඒ නිසා ඇත්තටම හරිම ලස්සනයි. එහෙනම් ලබන සතියේ හම්බ වෙමු. ගිහිල්ලා ඉන්නම්. Bye.